සුබ දවසක් හැමෝටම. Crazy Mads ලගේ යුරෝපා සවාරියේ අන්තිම දවස ගැන කියවෙන වීඩියෝ එක තමා අද මම ඕගලන්ට අරගෙන එන්නේ. අද තමයි අපි යුරෝපේ ඉන අන්තිම දවස. මේ වෙනකොට අපි දවස් 23ක් යුරෝපේ ගත කරලා තියෙනවා. අද ඉතින් වැඩි වැඩක් නැහැ. සුද්දාය කිව්වා shopping mall එකට යමු කියලා පැරිසියේ තියෙන. Shopping mall එකට යන නිකම් බෑනේ. සල්ලිත් එපෑ. ඉතින් සුද්දායා ශිවන්න නංගිට ඩොලර් 1000ක්ම දීලා වියදමට. ධනපති අයියා කියන්නේ නිකන් නෙමෙයිනේ. අපේ නෝනට නම් ඉතින් දෙන්න මංගා වෙච්චර කාසි තිබ්බේ නැහැ. කාසි ඉල්ලේ වෙලා තමයි තිබ්බේ. අන්තිම දවසේ අපි මොකද මේ කරන්න යන්නේ අයියා කව shopping mall එකට යමු කියලා. යුරෝ 3500 දුන්න සුවාට වියදම් කරන්න කියලා. හැබැයි යුරෝ 40ක් ඉන්නවා කැබ් එක යන්නේ 40 දෙන්න බෑ කිව්වා. වයිස් එකට 600ක් දාගත්තා. කට්ටිය මුදේම නැගිටලා මේ තියෙන හොටල් එක ගාව තියෙන රෙස්ටුරන්ට් එකෙන් තේ බොන්න ගියා. ඔන්න අපි කෝපි එකක් මෙතනින් හදාගත්තා. කෝපි නෙමෙයි එතන හොට් චොක්ලට් එකක්. බලමු ලහ. අපි කට්ටිය තේ බීලා එතනින් කැබ් එකක් දාගෙන shopping mall එකට යන ගමන් තමයි දැන් මේ ඉන්නේ. දැන් අයියා අයියා ගානේ shopping එකක් ගිහිලා අපිට අරන් දෙනවලු කැමති කැමති දේවල් ගන්න. මෙන්න මේ වගේ ඉතින් බානවා අයියලානේ. ටිප් එකක් එක්කන් ටිප් එකක් එක්කන් ඇවිල්ලා ටිකට් අරන් දීලා. මම කියන්නේ හා 1000 400 මාත නේ ගන්නේ. ඒක නෑ නෑ දැන් බලන්නේ. කියනවා. ඉතින් මේ යන අතරතුර අපේ විවිධ දේවල් අපි කතා බහ කළා. අපේ මේ සංචාරයේදී වෙච්ච දේවල් ගැන. මේකද? දැන් මේ බර්ත්ඩේ gift වල කැමරම් ගිහින් තව 10000ක් වෙනම. මලන කන්න අරන් දෙන්න. නෑ නෑ පොදු බජට් එකට දාපු එක. ඒක ඒක ඒක. මේ පොදු බජට් එකේ සිංගප්පූර් ලායි පාටිය කිල්ලන්නේ නෙමෙයි. ඔය ඒක ලාභයි. පොදු බජට් එකට දැම්මම ලාභයි. ඉතින් ඒවට නෑ නෑ. එතන කරපු ගාන ගියා. මම දැන් ලොකු ගාන ගියද අපි ඔය. වෙන ආතල් දෙන්න ගිහිල්න්නේ ලොකු ගාන ගියා. අනේ මියල් ප්‍රශ්න. ඔන්න දැන් අපි shopping mall එක ගාවට ආවා. මේකේ නම තමයි Galeries Lafayette. මේක ප්‍රසිද්ධ shopping mall එකක් ඇත්තටම ප්‍රංශයේ තියෙන. පැරිසියේ තියෙන. මේක ඇතුලේ විවිධ branded item මෙහෙමත් තියෙනවා. අඩවල් 3500ක් තියෙනවා කියලා සුද්දායා කිව්වා. මම දන්නේ ඇත්තද බොරුද කියලා සුද්දායා තමයි කිව්වේ. මම ඕගලන්ට ඉතින් පෙන්නන්නම් මේක ඇතුලේ කොහොමද කියලා. මේක ඇතුළට ආවට පස්සේ අපේ නෝනලට නම් ඉතින් පිස්සු හැදුනා වගේ. මොකද විවිධ අයිටම්ස් තියෙනවා මේකේ ගන්න බ්‍රෑන්ඩඩ් අයිටම්, ඊළඟට පර්ෆියුම්ස්, ඇඳුම් වර්ග, විවිධ දේවල් තියෙනවා. ඉතින් අපි නෝනලට shopping කරන්න දීලා සුද්දායයි මායි ළමයි දෙන්නයි මේක ඇතුළේ ටිකක් ඇවිද්දා. ඉතින් ඇවිද පැටි ඕගන්න මම පෙන්නන්නම් මේ වීඩියෝ එකෙන්. දැන් අපි මේ යන්නේ මේ shopping mall එකේ උඩම තට්ටුවට. ඔයගොල්ලන්ට පේනවා ඇති උඩටම ගියාට පස්සේ කොහොමද පේන්නේ කියලා. ඈතින් Eiffel කුරුණත් එහෙම තියෙන ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් මේක උඩ මායි සුද්දායා පොඩ්ඩක් ඉතින් ඇවිදලා කරලා බලලා ඊට පස්සේ තීරණය කළා ආපහු shopping mall එක ඇතුළට යන්න කියලා. මොකද මේ වෙද්දී අපි පොඩි වුණනන පොඩි බඩගින්නක් හැදිලා තිබ්බේ. ඉතින් shopping mall එකේ තිබ්බ තායි කඩයක් හොයාගෙන ගිහිල්ලා ඒකෙන් කෑම කෑවා අපි. දැන් ඔයගොල්ලෝ දකින්නේ මේ අපි මේ කෑම කන අවස්ථාව. කෑම කාලේ ඉවර වෙලා අපි පහලට ආවා. ශිවන්න නංගි නම් පෑ ගානක් ඇවිදලා ඇවිදලා මිචෙල් ක්‍රෝස් බෑග් එකක් ගත්තා. අපේ නෝනාත් මොන මොන හරි පොඩි පොඩි අයිටම් ටිකක් ගත්තා. ඉතින් ඒ ටික අරගෙන අපි පල්ලෙහාට ඇවිල්ලා මේ
මොනහරි බොන ගමන් තමයි මේ ඉන්නේ. ඔන්න දැන් මේගොල්ලෝ ෂොපින් කරලා ආවා. දැන් මේගොල්ලෝ බඩගින්නක් ඇවිල්ලා නේ ඇයි. පොඩි බඩගින්නක් ඇවිල්ලාද? මොකද සුදුයි මේගොල්ලෝ කරන්නේ දැන්? බඩගින්න. මේ දැන් ඕගොල්ලෝ කාලා බීලා නින්නේ අය මේක ඉන්නේ. අපි කෑවේ නෑ. අපි මේක මුන්ට කන්න නෑ. මේක චමේලි එක. බජට් එක දැන් අපි කැබ් එකක් එනකන් ඉන්නවා මේ පාර අයිනේ පන්සේ පාර අයිනේ අහිංසක කවට බබල් ටී එකක් බිබි පාරයින ඉන්නේ අවන්න බර බොන හැටි ඉතින් පැටියෝ පන්සේ දාලා යන දුකයිද ඇයි ෂොපින් කරලා ඉවර වෙලා අපිට ඊට පස්සේ එතන ඉඳන් කැබ් එකක් දාගෙන ආපහු හෝටල් එකට ආවා. හෝටල් එකට ඇවිල්ලා අපි තීරණය කළා ළඟ තියෙන සුපර් මාකට් එකට ගිහිල්ලා ප්‍රංශයේ තියෙන කෑම වර්ග ටිකක් අරගන්න. සුපර් මාකට් එකෙන් බඩු ටික ගත්තට පස්සේ අපිට මතක් වුණා මේක ගෙනියන්න විදිහක් නැහැ නේ අපේ බෑග් පිරිලානේ කියලා. ඉතින් අපි එතකොට එතනින් බෑග් එකක් ගත්තා. කොයි දේත් බෙදා ගන්න අපි බෑග් එකත් බෙදා ගන්න බව ඔයගොල්ලන්ට දැන් මෙතන පේනවා ඇති කොහොමද අපි බෑග් එක බෙදා ගන්න ගියේ කියලා. බලන්න ඒකත් බොහොම රසවත් සිද්ධියක්. බෑපස්සේ බෑග් එක ගෙදර තියාගන්නේ බෑ. බෑපස්සේ බලුව අරන් යන එක මෙතන ඉඳන් ගිහින්ට. ඔව්. ඊපස්සේ බෑග් එක වරණ ගවන්නේ නැහැ. නෑ ඒක තමයි දැන් එනට අපි. කොමන් එකට දැන් මොොත් බෑග් එක දෙයි. ගොල්ලන්ටම අයිති ඉන්නේ. යන්නානේ. ඔය මල දෙන්න මේක එල්ලන් යන්නේ කිරි කොයන් ඉස්සල්ලා මේ බෙදා ගැනීම කෙසේ වෙනවා. මිතුරනේ ෆ්‍රන්සේ ඉඳන් යාළුවන්ට මේ දෙන්න ගත්තා මේ බඩු බෑග් එකක් අපි බෑග් එක ඉඩ නැතුව මාව දැක්කම දැන් පේන අනිවාර්යෙන් සරණාගතෙක් වගේ තමයි මාව පේන්නේ. මෙහෙම මන් දිහා බලනවා සරණාගත කෝණයෙන් බලනවා. ඉතින් ඒක තමයි ප්‍රංශයේ සරණාගතය උදා වෙලා තියෙන තත්ත්වය. දැන් මෙතනින් තව සරණාගතයෝ දෙන්නෙක් එනවා. අපිව බලන්න. මේ කරන් දුවයිද? පනිමු පේනව නේද කොළ පාට වෙන රතු පාට සාදන්න වාහනේ අරගෙන එච්චරයි කලර් ලයිට් කියන එක නිකන් නාමයක් විතරයි කමනන්නංගේ මගේ බෝතලේ ඒක උසන්නේ බෑ ඒක බොන්න නම් මේක තියෙන්නේ මගේ මේ බෑග් එක මේ කී දහ වටින් බෑග් එක තමයි හත පහක් වටින බෑග් එක බෝතලේ වන්නේ ඈ අර මෙක්සිකෝ බෑග් වල ඔය බෑග් එක සිංගප්පූරුවේ ගිහින් විකුණන්න දාන්න අර එහෙම ගන්න උන් ඉන්නවා කඩදාසි බෑග් එක කඩදාසි බෑග් එක කරසෙල් එක දාන්න කරසෙල් දාලා කඩදාසි බෑග් එක දුන්නා දැන් ඉතින් අපේ අන්තිම සරණාගතය ඔබ ගානටපත් වුණා අපි යුරෝපේ දැන් මගදිගට ආඩපාලි කිය කිය බෑග් එකට බැන බැන ආවට හෝටල් එකටත් එන්න කලින්ම බෑග්ගේ පටියත් කැඩුනා. ඉතින් බාල බෑග්යක් අපි ගත්තේ. බඩු ටික ගෙනගන්න ඉතින් අපිට ඕනෝනේ. මිතුරනි දැක්ක සරණාගතෙක් මුණා බෑග්ගේ පටිය කළා බාල බෑග්යක් අරගෙන යුරෝ 27ක් දීලා ඒකත් බෙදා ගන්න බෑකෝ ඒක අපිට අපේ විදමෙන් ගන්නකෝ. මේ ඔය මේ බ්‍රෑන්ඩඩ් ඒවා අරන් ගියාට මූ හිඟන්න වගේ තමයි මේ ඒවා මෙව කරලා තියෙන්නේ අර මොකද තියෙන හිඟන ගා තියන්නේ නැහැ අපි දැන් මේ බහන්න කොහේ ඈ ඉබ්බා දියේ දාපන් මෙතන
මම බ්‍රෑන්ඩඩ් එක වරන් ආවට අපිට බෑග් එකක් ගන්නවත් ඈ බෑග් කැඩිච්ච කබල් බෑග් දීලා මෙතන ඔන්න ඔය බ්‍රෑන්ඩඩ් ගෙනිච්චට කොහොම තමයි හෝටල් එකට ඇවිල්ලා අපි ටික ආපහු බෑග් පැක් කරන්න පටන් ගත්තා මොකද සමහර වෙලාවට අපිට බර බැලන්ස් කරගන්න බැරි වෙලා තිබ්බා බැගේජ් වලට ගැලපෙන විදිහට ඔන්න ඉතින් අවසාන මොහොතේ දැන් පිටත් වෙන්න යන්නේ උබර් එක එනකන් ඉන්නව මෙතෙන්ට වෙලා අපේ අයියලා නම් අතන යාලද නම් ආව කැබ් එක ආව කැබ් එකක් දැන් මේ කැබ් එක එනකන් ඉන්න ඔන්න දැන් අපි කැබ් දෙකක් දාගෙන එයාපෝට් එකට යන්න ලෑස්ති වෙන ගමන් තමයි ඉන්නේ සුද්දායල එක කැබ් එක ගියා අපි එක කැබ් එක ගියා මේම කාණ එකක්ම ඉස්සරහ දාලා එකකින් ඉස්සරහ නම් ඉතතොට හරිනේ මාරු කරගන්න බෑග් එකක් මේකට දාලා අම්බල පොඩි එකක් ඔයගොල්ලන්ගේ පොඩි එකක් අද සැප්තැම්බර් 30 ඉතින් දවස් 23ක අපේ යුරෝප් ජර්නි එක අදින් ඉවර වෙනවා අපි අදයි සිංගප්පූර් වල පිටත් වෙන්නේ දැන් මේ යන්නේ මෙතන ඉඳන් විනාඩි 40ක් වගේ තමයි එයාපෝට් එකට වෙලාව තිබ්බේ යන්න හැබැයි මට ප්‍රංශේ එයාපෝට් එක තමයි එපාම වෙච්ච තැන ඒකට හේතුව තමයි ප්‍රංශේ එයාපෝට් එකේ හිටපු කට්ටිය අපිව මාර විදියට මැඩෙව්වා ඒ කියන්නේ අපේ විවිධ ප්‍රශ්න ඇහුවා හරියට අපි නිකන් ප්‍රංශයෙන් පැනලා යන්න හදනවා වගේ. ඉතින් අපි මේ සිංගප්පූරු අපේ පාසස් පෙන්නුවත් පුදුම විදියට මාව මැඩෙව්වා. සමහරක් විට මම හිතන්නේ ඒකට හේතුව තමයි මාව දැක්කහම නිකන් සරණාගතෙක් වගේ පේනවා ඇති. චෙක් කළා. පුදු අම්මෝ සිංගප්පූරුත් අපි මෙච්චර චෙක් කළේ නැහැ. මාව කෙලින්ම සරණාගතෙක් වගේ පේන ඉඳ තමයි. අනිවාර්යෙන් මිතුරනේ එච්චර චෙක් කරන්න නැගිටින මාව දැක්කම සරණාගතෙක් වගේ පේනවා. මම සරණාගත ලුක් එක මගේ තියෙනවා. ඒන තමයි මම එහෙම චෙක් කරන්න ඇත්තේ. ඉතින් දැන් අමු හතර වෙනි තට්ටු වල බඩගිනි මොනවා කන්න. පස්සේ මම සරණාගත ජැකට් එක විසික් කළා එයාපෝට් එකේදී. මම සරණාගතෙක් වගේ දැන් පොඩ්ඩ සරණාගත ලුක් එක ගියානේ. අල්ගදී දින සරණාගතය වගේනේ. කොහොම හරි කළ යුද්ධයක් කළා අපේ බෝඩින් පාස් ටික අරගෙන අපි එයාපෝට් එක ඇතුළට ආවා. ඊට පස්සේ අපි එතන ඉඳන් තුර්කියේ ඉස්තම්බුල් වලට ආවා. ඉස්තම්බුල් වලට ඇවිල්ලා එතනින් ඊළඟ ෆ්ලයිට් එක අරගෙන අපි සිංගප්පූරුවට ආවා. ඉතින් දෙවියනේ පුදුම සන්තෝෂයක් දැනෙන්නේ. ගෙදරට ආවා සිංගප්පූරුවට ආවා. පුදුම සතුටක් දැනෙන්නේ. මෙතන ගොඩ බැස්සාම ඉතින් දැන් යන්න ඕනේ ඉමිග්‍රේෂන් එක හරහා. ඉතින් ගොඩක් දේවල් තියෙනවා. ගොඩක් දේවල් අත්දැකීම් ලැබුවා. ඉතින් ඒ වුණාට මොකද වුණා? අන්තිමට සිංගප්පූරුට ආවම මා සතුට දැනුණා ලංකාවට ආවා වගේ. ගෙදර ආවා කියන හැඟීම දැනුණා. එහෙනම් මේක තමයි අපේ යුරෝප සංචාරයේ කතන්දරේ දැන් අපි සිංගප්පූරුව සැවිලා ඉන්නේ. එහෙනම් මොකද කරන්නේ? වීඩියෝස් බලන්න, ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් බයි බයි. ඉතින් ඔන්න ඔහොම තමයි දින 23ක් පුරා ගෙවුණු අපේ යුරෝපා සංචාරය ඉවරුනේ. මේ තාක් කාලයක් ඕගොල්ලෝ අපේ මේ වීඩියෝ බැලුවා නම් ඕගොල්ලෝ යම් කිසි දෙයක් ගන්න ඇති කියලා හිතනවා යුරෝපයේ සංචාරයක් කරන්න යනවා නම්. ඉතින් මම මේ වීඩියෝ වල ගොඩක් අපේ අත්දැකීම් ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න තමයි try කළේ. ඉතින් මම හිතනවා ඕගොල්ලෝ යමක් මේකෙන් ගන්න ඇති කියලා. මේ වීඩියෝ සීරීස් එක මෙතනින් ඉවර කරන්න මම හිතුවත් මම තව වීඩියෝ දෙකක් මේකට ඇඩ් කරන්න තීරණය කළා. ඒක මම හිතනවා ඔයගොල්ලෝ ගොඩක් වැදගත් වෙයි කියලා. මම ඇඩ් කරන්න බලාපොරොත්තු වෙන ඊළඟ වීඩියෝස් දෙක තමයි යුරෝපයට යන්න වීසා ගන්න ප්‍රොසෙස් එක. ඒ කියන්නේ ලංකාවේ ජීවත් වෙන අයට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. මොකද ලංකාවේ પાස්පෝර්ට් එක තියෙන අයට වීසා ගද්දී ටිකක් බාධා ඇති වෙනවා යුරෝපයට යන්න. ඉතින් අපි වීසා ගත්ත හැටි මම වීඩියෝ එකක් කරනවා. ඊට අමතරව මේ චාරිකාවට අපිට කොච්චරක් වියදමක් ගියාද එක් එක් අවස්ථාවල මොන වගේද වියදම් වුණේ කියන එක බ්‍රේක් ඩවුන් එකක් කරලා මම ඊළඟ වීඩියෝ දෙකකින් ඔයගන්ට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊට අමතරව ඔයගන්ට දෙයක් දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මොනවද ඔයගන්ට දැනගන්න ඕනේ කියලා. එහෙනම් ඒ විස්තර මම ඉදිරියට ගේන්න අපේ channel එකත් එක්ක රැඳී සිටින්න කියලා මම කියනවා. මේ crazy mad ඉතින් ඔයගලන්ට තවත් ලස්සන වීඩියෝස් අරගෙන ඉන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් යුරෝපේ සංචාරයේ
අන්තිම වීඩියෝ එක මෙතනින් නිමා වෙනවා. ඊළඟට ඉන්නේ ඔයගලන්ට වීසා ගන්න විදිහයි යුරෝප සංචාර ගැන වියදමයි සම්බන්ධ ඩීටේල් වීඩියෝ එකක්. එහෙනම් ගිහිල්ලා එන්නම්. බයි බයි. රැඳි සිටින අපිත් එක්ක මේ crazy mads. Place to you.